අපේ සිප්පල YouTube channel එකට ඔබ සැම දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. හතර ශ්‍රේණිය පරිසරය අපේ අතීත විත්ති තේමාව අපි අද ඉගෙන ගමු දුවේ පුතේ ගාල්ල කොටුව ගැන තොරතුරු පළමුවෙන්ම අපි බලමු දුවේ පුතේ ගාල්ල කොටුව කියන්නේ මොකක්ද කියලා ක්‍රිස්තු වර්ෂ 1505 දී ශ්‍රී ලංකාව ආක්‍රමණය කරපු පෘතුගීසි ජාතිකයන් විසින් ඉදිකරන ලද තවත් එක බලකොටුවක් තමයි ගාල්ල කොටුව කියලා හඳුන්වන්නේ මේ ගාල්ල කොටුව පිහිටලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ මුහුදට ඉතාමත් සමීපවයි එහෙමත් නැත්නම් දුවේ පුතේ ශ්‍රී ලංකාවේ ගිනිකුණ ප්‍රදේශයේ තමයි මේ ගාල්ල කොටුව පිහිටලා තියෙන්නේ මේ ගාල්ල කොටුව තුන් පැත්තකින් මුහුදින් වට වෙලා තියෙනවා දැන් මේ ඔයාලා දකින්නේ දුවේ පුතේ ගාලු කොටුව මුහුදට සමීපව පිහිටලා තියෙන ආකාරය දැක්වෙන ඡායා රූපයක් ඔයාලට පේනව ඇති තුන් පැත්තකින් මුහුදෙන් වට වෙන ආකාරයටයි ගාලු කොටුව ඉදි කරලා තියෙන්නේ මේ විදියට පිහිටලා තියෙන ගාලු කොටුවට ඇතුල් වෙන්න ප්‍රධාන දොරටු දෙකක් තියෙනවා මේ තියෙන්නේ එක් දොරටුවක් විවිධ කාලවලදී පැවති තත්ත්වයයි මේ තියෙන්නේ අනිත් දොරටුවයි ඒ වගේම තමයි දුවේ පුතේ මේ ගාල්ල කොටුව අක්කර 90ක පමණ භූමි ප්‍රමාණයක පිහිටලා තියෙන බවත් කොටුපවුරේ වට ප්‍රමාණය කිලෝමීටර් 3ක් පමණ වන බවත් කොටුපවුරේ උසම ස්ථානයේ විදියට සලකන සඳමුර අට්ටාලයේ උස අඩි 70ක් බවත් මේ හා සම්බන්ධ තොරතුරු වල දක්වලා තියෙනවා. අපි දැන් බලමු මේ ගාලු කොටුව ආරම්භ වුණු ආකාරයත් සහ එය මේ දක්වා විකාශය වූ ආකාරයත් ගැන ඉතාමත් සරල තොරතුරු කීපයක්. 16 වන ශතවර්ෂය වන විට ඒ කියන්නේ දුවේ පුතේ ක්‍රිස්තු වර්ෂ 1500 පමණ වන විට ගාලු නගරය පුරාණයේ සිට ප්‍රසිද්ධ වෙළඳ නගරයක් ලෙස පැවතිලා තියෙනවා. ඒ වගේම තමයි ඒ වකවානුවේදී ගාලු වරාය පෙරදිග දියුණු වරායක් වගේම ඉතාමත් හොඳ වෙළඳ මධ්‍යස්ථානයක් විදියට තමයි පැවතිලා තියෙන්නේ මේ වගේ තත්ත්වයක් පවතින කාලවකවානුවකදී ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1505 වර්ෂයේදී පෘතුගාලයේ සිට නාවික සංචාරයක යෙදෙන පෘතුගීසි ජාතික නැවියෙක් වූ ලොරෙන්සෝ ද අල්මේදා තමන්ගේ නාවික කණ්ඩායමත් සමග අහම්බෙන් ගාලු වරායට ගොඩ බහිනවා මේ සිද්ධියෙන් පස්සේ පෘතුගීසි ජාතිකයින්ට ශ්‍රී ලංකාවේ ඇති වටිනාකම හොඳින් අවබෝධ වෙලා ක්‍රමක්‍රමයෙන් පෘතුගීසි ජාතීන් විසින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරලා තියෙනවා මේ විදියට ආක්‍රමණය කරලා ක්‍රිස්තු වර්ෂ 1541 වර්ෂයේදී මේ ගාලු කොටුව පිහිටලා තියෙන භූමිය ඇතුළත පෘතුගීසි ජාතීන් විසින් ෆ්‍රැන්සිස්කන් දේවස්ථානයේ ඉදිකිරීමත් ක්‍රිස්තු වර්ෂ 1587 දී ගාලු නගරයම තමන්ගේ පරිපාලනය යටතට ගැනීමත් විශේෂයෙන් දක්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ පෘතුගීසි ජාතිකයෝ තමන්ගේ යුද බලය තහවුරු කර ගැනීම සඳහා ක්‍රිස්තු වර්ෂ 1589 වර්ෂයේදී ගාලු වරාය ආශ්‍රිතව බලකොටුවක් විදියට මේ ගාලු කොටුව ඉදි කරලා තියෙනවා මේ ඉදිකිරීම සඳහා පෘතුගීසි ජාතිකයන් විසින්
පහසුවෙන් සපය ගන්න පුළුවන් අමුද්‍රව්‍ය තමයි භාවිත කරලා තියෙන්නේ. ඒ කියන්නේ දුවේ පුතේ ගල්, හුණු ගල්, මැටි, පුවක් කොට, තල් කොට වගේ දේවල්. මේ විදියට ඉදි කරපු මුල්ම බැම්ම සහිත කොටු පවුර කළු කොටුව කියලත් හඳුන්වලා තියෙනවා. ඊට පස්සේ පෘතුගීසි ජාතීන් Tamanගේ අවශ්‍යතා අනුව මේ බලකොටුව ඇතුළත විවිධ ඉදිකිරීම් කරලා තිබුණත් ගාලු කොටුවේ ඉදිකිරීම් සම්බන්ධව ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ මේ පෘතුගීසි ජාතීන්ට පස්සේ ලංකාව ආක්‍රමණය කරපු ලන්දේසි ජාතීන්ට. ඒකට හේතුව තමයි ගාලු කොටුව තුල තියෙන ඉදිකිරීම් වලින් වැඩි ප්‍රමාණයක් සිදු කරලා තියෙන්නේ ලන්දේසි ජාතීන් විසින්. පෘතුගීසි ජාතීන්ගෙන් පසුව ශ්‍රී ලංකාව ආක්‍රමණය කරන්නේ ඕලන්දේ ඉඳලා පැමිණෙන ලන්දේසි ජාතීන් විසිනුයි. මේ ලන්දේසි ජාතීන්ව මෙරටට ගෙන්වා ගන්නේ පෘතුගීසි ජාතීන්ව මෙරටින් පළවා හැරීම සඳහා රජතුමාට සහාය ලබා ගන්නයි. ඒ වුණත් සිදුවන්නේ ලන්දේසි ජාතිකයෝ ශ්‍රී ලංකාව ආක්‍රමණය කරලා ක්‍රිස්තු වර්ෂ 1658 සිට ක්‍රිස්තු වර්ෂ 1796 දක්වා ඔවුන්ගේ යටතේ, ඒ කියන්නේ දුවේ පුතේ ලන්දේසි ජාතීන්ගේ යටතේ ශ්‍රී ලංකාවේ පාලන කටයුතු සිදු කරගෙන යෑමයි. පළමුවෙන්ම ලන්දේසි ජාතීන් විසින් එවකට රජකම් කළ දෙවන රාජසිංහ රජතුමා සමග ඇති කරගත් හිතවත්කම් ඔස්සේ 1640 දී පෘතුගීසි ජාතීන් සමග තියුණු සටනක් කරලා ගාලු කොටුව අත්පත් කරගෙන ලන්දේසි ජාතීන් සතු වාස්තු විද්‍යාත්මක ක්‍රමශිල්ප යොදාගෙන ගාල්ල කොටුවේ ඉදිකිරීම් ගණනාවක් සිදු කළා කියලත් තම පාලන කටයුතු වලට අවශ්‍ය ආකාරයට ගාලු කොටුව විශාල කරලා සකස් කිරීම සහ බලකොටුවක් විදියට ගාලු කොටු පවුර ඉදිකිරීම විශේෂයෙන් දක්වන්න පුළුවන්. තව දුරටත් මේ ගැන සොයලා බලන විට පෘතුගීසි ජාතීන් විසින් කාලතුවක්කු සවි කරලා ඉදි කර තිබූ අට්ටාල හෙවත් බැස්ටියන් 16ක් එකිනෙකට යා කරලා සුවිශේෂ බලකොටුවක් ඉදිකිරීමත් එම බලකොටුව තුල අංග සම්පූර්ණ නගරයක් නිර්මාණය කිරීමත් ලන්දේසි ජාතීන් විසින් සිදු කළ බව ඒහා සම්බන්ධ තොරතුරුවල තව දුරටත් දක්වලා තියෙනවා. මේ විදියට ගාලු කොටුව තුල කළ ඉදිකිරීම් අතර සමුද්‍ර කෞතුකාගාරය, පැරණි ලන්දේසි බඩුගබඩාව, පැරණි ලන්දේසි රෝහල, රෙපරමාදු පල්ලිය හෙවත් කුරුස පල්ලිය මෑතක් වනතුරු නිව් ඔරියන්ටල් හෝටලේ නමින් හැඳින්වු ක්‍රිස්තු වර්ෂ 1684 දී දැවමය මහල් 12කින් යුතුව ඉදි කරලා තිබුණ ගොඩනැගිල්ල ආදී ඉදිකිරීම් ලන්දේසීන් විසින් ගාලු කොටුව තුල කළ සුවිශේෂී ඉදිකිරීම් බව සඳහන් කරලා තියෙනවා. මේ විදියට ලන්දේසීන් විසින් විශාල කරලා ඉදි කරපු ගාලු කොටුව ක්‍රිස්තු වර්ෂ 1796 දී ශ්‍රී ලංකාව ආක්‍රමණය කරපු බ්‍රිතාන්‍ය ජාතීන්, එහෙමත් නැත්නම් ඉංග්‍රීසි ජාතීන් අත්පත් කර ගන්නවා. ඒ විදිහට අත්පත් කරගෙන ක්‍රිස්තු වර්ෂ 1948 දී ශ්‍රී ලංකාව ඉංග්‍රීසි ජාතීන්ගෙන් නිදහස ලබා ගන්නත් එක්ම ඉංග්‍රීසි ජාතීන්ගේ බලකොටුවක් විදිහට තමයි ගාලු කොටුව යොදාගෙන තියෙන්නේ. මෙහිදී ඉංග්‍රීසි ජාතීන් විසිනුත් ගාලු කොටුව නඩත්තු කරමින් විවිධ සංවර්ධන කටයුතු සිදු කළ බවත් එම සංවර්ධනය කිරීම ලන්දේසි ජාතීන්ගේ තරම් නොවු බවත් එහා සම්බන්ධ තොරතුරුවල දක්වලා තියෙනවා. ඒ වුණත් දුවේ පුතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රදීපාගාරය
गालु कोटो तुले दिकरला तीयनवा ए दिकिरीम करला तीयन्ने इंग्रीसी जाती निसिनुई ए प्रदीपागारय एकदहा साटसी आसुहाये दी लोहवलिन इदिकर एति अतर क्रिस्तुवाश एकदहास नवसी तिसहाये दी एय गिन्नकीन विनाश वी गिय बावत प्रदीपागारय असलिन तिबू मार्गय अदटत प्रदीपागार वीदिय लेस हंदुन्वन बावत संधान वेनवा ए वगेम तमई इंग्रीसी जातीन विसिन गालु कोटु तुल कल इदिकिरीम वलिन ए तुल एति ओर्लोसु कनुवद विशेष तनक गन्नवा ए ओर्लोसु कनुव इदिकरला तियेन्ने क्रिस्तु वर्ष 1883 दी गाल्ल महानगर सभावे प्रथम सभिकया ऊ पीटर डेनियल अंतोनियस महता सिहिवीम पिनिस बवई संधान वेन्ने मे विद्यट दुवे पुते क्रिस्तु वर्ष 1948 फेब्रुवारी 4 वेनिदा श्रीलंकाव इंग्रीसी जातीयंगेन निदहस लबा गनीमेन पस्से वर्तमाने दक्वाम गालु कोटुवट किसिंदु हानियक नैतुव नडत्तुवमिन पवतिन बव एहा संबंध तोरतुरुवल दक्वला तियेनवा ए वगेम तमई वर्तमानेदी पासल पांसल पल्ली रजे आयतन निवास पौद्गलिक आयतन खडसापु होटल सह मंगमावत्तुलिन समन्वित उ संचारकयिन आकर्षणय करगन्ना सजीवी नगरयक विदियट पवतिन मे गालु कोटुव ओलंद कोटुव लंदेसी कोटुव सह गाल्ले पौर कियलत् हंदुन्वन अतर श्रीलंकावट एति वास्तु विद्यात्मक हा पुरा विद्यात्मक दायादयक विदियट हंदुन्वनवा ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ යුනෙස්කෝ සංවිධානය විසින් ක්‍රිස්තු වර්ෂ 1988 වසරේ ඉඳලා මේ ගාලු කොටුව ලෝක උරුමයක් විදියට නම් කරලා තියෙනවා. ඉතින් දුවේ පුතේ දැන් ඔයාලට මේ ගාලු කොටුවේ තියෙන ඓතිහාසික වටිනාකම අවබෝධ වෙනවා ඇති. මේ ගාලු කොටුව තවදුරටත් ආරක්ෂා කරගනිමින් රැක ගැනීම අප කාගේ යුතුයකම හා වගකීමක් වෙනවා කියලා ඔයාලට අවබෝධ වෙනවා ඇති. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.